දැන් මගේ ගෙදරත් ඊයේ 12ට ලයිට් ආවේ. හවස දෙකට කපපු ලයිට් 12ට ආවේ. අපි නිවුස් එක ඊයේ දවසේ නිවුස් එකක්වත් බලාගන්න බැරි වුණා. ඉතින් මහා විශාල කලකිරීමක් අපිට පවා එනවා. අපිටත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒකෝට ජනතාවට මේ ප්‍රශ්නේ නැහැයි කියලා මම කියන්නේ නේ. ඒ නිසා ජනතාව සුඛිත මුදිත වෙලා ඉන්නේ මේ ඔක්කොම අපි හොඳට කළායි කියලා කියන්න නෙමෙයි අපි මම ඉඳගත්තේ. හැබැයි අමාරුකම් මැද්දේ ආණ්ඩුව මේ ඉන්නත් කරන්නේ සාර්ථක කරලා ජනතාව එතනින් බේරගෙන තියෙනවා. ඒ වගේම මේ උත්සාහයන් දරනවා. අද දැන් වෙනකොට ලබන මාස හෙට ඉඳන් ආරම්භ කරනවා අඩු ආදායම් ලැබී ජනතාවට රුපියල් 5000 ගානේ මාසිකව මාස දෙකක් ලබා දෙන මේ තියෙන අර්බුදයේ ඒගොල්ලන්ට යම් සහනයක් දෙන්න. ඉතින් මේ වගේ සහන ප්‍රංශයත් ලබා දීලා තියෙනවා. මේ දියුණු රටක තවත් රටවල් එහෙම අනුගමනය කිරීම කරනවා. ඉතින් මේක හොඳ නැහැ කියලා සමහරු කියන්න හදනවා. 5000 ප්‍රමාණවත්ද නැද්ද කියන කාරණාව තර්කයක් නැහැ. 5000 මේ තියෙන වියදමත් එක ප්‍රමාණවත් නැහැ. හැබැයි ආණ්ඩුවට කරන්න පුළුවන් ප්‍රමාණය තමයි මේ මට්ටමින් හරි කරන්නේ. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේදීත් යම් දීමනාවක් ලබා දෙන්න තීන්දුව කරා 5000 ගානේ සහ සමෘද්ධිලාභීන්ට 1000ක දීමනාවක් වැඩි කරලා දෙන්න. ඒ වගේම අනිත් පැත්තෙන් විශ්‍රාමිකයන්ට දීමනාව වැඩි කරන්න. ඉතින් මේවා ආණ්ඩුව පැත්තෙන් කරපු හොඳ දේවල්. ඒ වගේම ආණ්ඩුව ඇතුලේ යම් කිසි විදියකට අමාත්‍යවරු හිටපු අමාත්‍යවරු දැන් අද අමාත්‍යවරු දෙන්නේ ඉවත් කරලා තියෙනවා. ඒ වගේම එක අමාත්‍යවරෙක් ඉල්ලා අස්වැන්නෙත් නැතුව ඉවත් කරලත් නැතුව හැබැයි වැඩ නොකර මට්ටමින් ඉන්න අංගරු කරන නායකයෙක් වාසුදේව නානකර්මතුමා එතුමා ඉන්නවා. ඒ අතරේ විමල් වීරවංශ ඇමතුමා කියලා තිබුණා දැන් මේ ආණ්ඩුවේ අයට ඉල්ලා අස්වැන්න බල කරන්න ඕන කියලා. ඉතින් ඉස්සල්ලාම එතුමාලත් එක්ක ඉන්න කෙනා ඉල්ලා අස්වැලවත් නැහැ තාම. එතුමත් ඒ තන්තුරු වල ඉඳිමින් ඉන්නවා. ඉතින් ඉල්ලාස්වීමට බල කිරීමට හේතු වෙන්නේ එතුමාලා දෙන්නා මේ ආණ්ඩුවෙන් ඉවත් කිරීම නම් මං හිතන්නේ ඒක කාරණාව සාධාරණ නැහැ. රටේ ප්‍රශ්න තියෙන නිසා රටේ ආණ්ඩුව විදියට යම් ගන්න තීන්දුව වලින් යම් ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා නම් ඒකට විරුද්ධව යම් ක්‍රියාමාර්ග ජනතාව ගත්තයි කියලා අපේ වැරද තරහකුත් නැහැ. ඒ සම්බන්ධව මං හිතන්නේ අපි කාටත් තියෙන්නේ ඒක විසඳිය යුතුයි කියන මතය. හැබැයි යම් විදියකට මෙතනින් ඉවත් කරපු නිසා තරහට වෛරයෙන් එක් පැත්තකින් ක්‍රෝධයෙන් එකතු වෙලා පලිගැනීමේ චේතනාවෙන් ආණ්ඩුවම ගෙදර යවනවයි කියලා. දැන් මේ පහුගිය දවස් කීපට කලින් දෙවියෙක් විදිහට සලකපු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගමැතිකම නැති කරන්නද බහුතරයේ නැති කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලී කුවන් යූ සහ මහතිර මොහොමඩ් එකතු වෙලා කියලා කිව්ව එතුමාලාට එකපාරටම කියන්න පුළුවන්ද මේ එතුමාලා ඒ වැරද්දක් අද කරලා තියෙනවා. මං හිතන්නේ අපි ලෝකේ තත්ත්වයන් එක හොඳ කාලයකදී හොඳ සියල්ලම එකට බෙදා ගන්නයි නරක තත්ත්වයක් ආපුවාම නරක දෙන්නෙකුට තුන් දෙනෙකුට පවරලා යම් පිරිසක් ගැලවෙන්නයි උත්සාහ කරනවා නම් මං හිතන්නේ ඒක සාධාරණ නැහැ.